හැලෝ හැමෝටම ඔන්න ඉතින් අද තිශාන යුටුබ් චැනලකට ආපු යාළුව හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් අපි හොරර් වරු වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලන් කැමතිම කැටගරි එකේ ෂෝට් මූවී එකක්. ඒ කියන්නේ මේක ෂෝට් හොරර් මූවී එකක්. මේක ෂෝට් කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මීට ටික දවසකට කලින් අපි ගෙනාවු ලාස්ට් ස්ටෝරීස් මූවී එක වගේ මේ මූවී එක ඇතුළේ කතා හතරක් තියෙනවා. හැබැයි ඒ කතා හතරත් එකකට එකක් සම්බන්ධ නැහැ. ඉතින් අද මං ගෙනල්ලා තියෙන්නේ මේ මූවී එකේ පළවෙනි කතාව. ඒ වගේම මේ මූවී එකේ නම තමයි ගෝස්ට් ස්ටෝරී කියන්නේ මේක 2020 අවුරුද්දේ Netflix වලින් තමයි රිලීස් වුනේ. ඇත්තටම ඉතින් වෙනස්ම අද්භූත කතා හතරකින් තමයි මේ මූවී එක හැදිලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව මේක එක දිගටම බලන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් ඔයාටත් අද වීඩියෝ එකේ මුල ඉඳන් අගටම අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියනවා. එහෙනම් ඉතින් තවත් කතා වුනේ නෑනේ. අපි channel එකට අනිත් යාළුවෝ අපේ channel එක subscribe කරලා දැන් වීඩියෝ එකට like එකකුත් දාලා තියාගන්න. එහෙනම් අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද මූවී එක පටන් ගත්තු ගමන් අපිට පෙන්නන්නේ අපේ අද කතාවේ මේන්ම කැරක්ටර් එක වෙන සමීරව. ඉතින් මේ සමීර කියන්නේ නර්ස් කෙනෙක්. එයා ඉතින් මේ ඇවිත් තියෙන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව හම්බෙන්න. ඒත් ඉතින් මේ වෙලාවේදී සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාට කතා කරලා කියන්නේ හදිසියෙම වැටුණු වැඩ ටිකක් නිසා මේ වෙලාවේදී ඔයාව හම්බ වෙන්න වෙන්නේ නැහැ. ඒත් ඉතින් අද රෑ ඔයා වැඩ කරන තැනට මම එන්නම් කියලා සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාට කියලා සමීරට දැන් එයා වැඩ කරන තැනට යන්න කියනවා. ඊට පස්සේ ඉතින් සමීරත් එහෙනම් අපි අද රෑට අනිවාර්යයෙන්ම හම්බ වෙමු. මම ඔයා එනකම් බලන් ඉන්නවා කියලා එයාගේ වැඩ කරන තැනට යනවා. ඉතින් මේ සමීර දැන් යන්නේ ලෙඩ වෙලා ඉන්න වයසක ගෑනු කෙනෙක්ව බලාගන්න. ඒ කියන්නේ එයාව කලින් බලාගෙන තියෙන්නේ සමීරගේ යාළුවෙක් වෙන නර්ස් කෙනෙක්. ඒත් ඒ නර්ස් වෙන වැඩ වගේකට හිර වෙලා නිසා තමයි එයා සමීරව යවන්නේ ඒ වයසක ගෑනු කෙනාව බලාගන්න. ඒ කියන්නේ එයාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය බෙහෙත් වගේ දේවල් දෙන්න. කොහොමාර ඉතින් ඔන්න ඔය විදියට සමීර දැන් එයාට මේ බලාගන්න තියෙන වයසක ගෑනු කෙනා ඉන්න ෆ්ලැට් එකට එනවා. ඒත් වැඩේ කියන්නේ මෙහෙ දොර වහල වගේම කොච්චර කතා කරත් කවුරුත් දොර අරින්නේ නැහැ. හැබැයි මේ වෙලාවේදී සමීරට එයාගේ යාළුවා වෙන නර්ස් සමහර වෙලාවට ගෙදර යතුරු තවත් තැනක තියෙනවා කියලා එක තැනක් කියලා තියෙන නිසා සමීරට එතන චෙක් කරලා ගෙදර යතුරු හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ සමීර ඒ යතුරු පාවිච්චි කරලා ගෙදර දොර අරගෙන ගේ ඇතුළට යනවත් එක්කම එයාට ලොකු දුර්ගන්ධයක් වගේ දෙයක් මේ ගේ ඇතුළෙන් එනවා. ඒත් ඒක හරියටම එන්න තැන එයාට හොයාගන්න බෑ වගේම මේ ගෙදර ඉන්නවගේ වයසක ගෑනු කෙනාට කොච්චර කතා කරත් එයා කතා කරන්නේත් නැහැ. හැබැයි සමීර දිගටම ඉස්සරහට යද්දි එයාට එක කාමරයක මෙහි ඉන්න වයසක ගෑනු කෙනා ඉන්නව බලාගන්න පුළුවන් වෙනවා. ඒත් ඒ අසනීප තත්ත්වෙ ඉන්නේ හින්දා එයා හරියට කතා කරන්නේත් නැහැ. ඇඳේම තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා සමීරා එයාගේ යාළුවා වෙන නර්ස්ට කෝල් එකක් දාලා මේ වයසක ගෑනු කෙනාගේ වැඩ කටයුතු ටික කොහොමද කරන්න ඕන කියලා එයාගෙන් අහනවා. එතකොට මෙයා මේ වයසක ගෑනු කෙනාගේ ඔක්කොම ලෙඩ ටිකයි එයාට බෙහෙත් දෙන්න ඕන විදිහයි එයාට කෑම වතුර එහෙමත් දෙන්න ඕන විදිහයි කියලා සමීරට කියන්නේ එයාට අමතක වෙන ලෙඩකුත් තියෙනවා. ඒ නිසා එයා හැමතිස්සෙම විකාර දේවල් කියවනවා. ඒ දේවල් ලොකුවට ගණන් ගන්න එපා කියලා මේ සමීරට කතා කරන එයාගේ යාළුවා වෙන නර්ස් සමීරට කියනවා. ඒ වගේම මේ කතා කරන සමීරගේ යාළුවා කියන විදියට සමීර මෙහෙට එන්න කලින් දවස් දෙකේ මේ වයසක ගෑනු කෙනාගේ පුතා එයාව බලාගන්න එන්නම් කියලා තිබිලා. ඒත් ඇත්තටම මේ වයසක ගෑනු කෙනාගේ පුතා ඒ දවස් දෙකෙත් එයාව බලාගන්න ඇවිත් නැහැ කියලා මේ නර්ස්ට සමීර හරහාම තමයි දැනගන්නත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් සමීරා එයාගේ යාළුවා වෙන නර්ස් හරහා කරන්න ඕන ඔක්කොම දේවල් අහගෙන මුලින්ම මේ වයසක ගෑනු කෙනාගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරනවා. එතකොටම සමීර දකිනවා එයාගේ සීනි මට්ටම හොඳටම බැහැලා කියලා. ඒ කියන්නේ එයා කාලා නැහැ. ඒ නිසා සමීර මේ ගෑනු කෙනාගෙන් අහනවා ආන්ටි වගේ සීනි මට්ටම හොඳටම බැහැලානේ. ඔයා මුකුත් කෑවේ නැද්ද? ඔයාට කන්න මොනවාරි හදලා දෙන්නද කියලා. ඒත් එතකොට මේ ගෑනු කෙනා කියන්නේ සද්ද කරන්න එපා. මගේ පුතා එහා පැත්තේ කාමරේ ඉන්නවා. එයා හැරෙයි කියලා. ඒ වගේම මේ ගෑනු කෙනා සමීරවත් හරියට අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගෑනු කෙනා හිතන්නේ මේ ඉන්නේ යව කලින් බලාගත නර්ස් කියලා. මොනවා වුණත් ඉතින් දිගින් දිගටම මේ වයසක ගෑනු කෙනා කෑ ගහන්න එපා මගේ පුතා ඇහැරෙයි කියලා කියන නිසා මේ සමීර නිකමට ගිහින් බලනවා ඇත්තම තව කවුරු හරි මේ ගෙදර ඉන්නවද කියලා. ඒත් ඉතින් ඒ ගෑනු කෙනා එයාගේ පුතා ඉන්නවා කිව්ව රූම් එකට සමීර ගියත් එයාට කාවවත් බලාගන්න වෙන්නේ නැහැ. එදෙනින් සමීර තේරුම් ගන්නවා ඒ වයසක ගෑනු කෙනා කියලා තියෙන නිකම් විකාර කතාවක් කියලා. ඒ කියන්නේ සමීරගේ යාළුවා කොහොමත් කිව්වනේ යා විකාර කතා කියවනවා කියලා. ඉතින් ඒ හින්දා සමීර එක අමතක කරලා දානවා. ඊට පස්සේ සමීර මේ වයසක ගෑනු කෙනාගේ මුත්‍රා මල පහ වගේ දේවල් ඉවත් කරලා මේ ගෙදරින් තාමටත් එන දුර්ගන්ධය නැති වෙන්නත් එක්ක හඳුන් කුරු ටික පත්තු කරලා ඒව ගෙදර හැමතැනම වගේ පොඩ්ඩක් අල්ලලා ආයෙමත් මේ ගෑනු කෙනා ගාවට ඇවිල්ලා
එයවතුරෙන් හෝදල පිරිසිදු කරනවා. මොනවනත් තාමටත් මේ වයසක ගෑනු කෙනා සමීරට කතා කරන්නේ එයාගේ යාළුවගේ නම වෙන මමීත කියලා. ඒ නිසා සමීරා අනයාන්ටි මම මමීත නෙමෙයි මගේ නම සමීර කියලා එයාට අයමත්යාගේ නම මතක් කරලා දෙනවා. කොමරි මේ වෙලාවෙදිම මේ වයසක ගෑනු කෙනා එක දිගටම කියවන්න ගන්නවා දොරගාව කවුරු හරි ඉන්නවා කියලා. ඒත් ඉතින් සමීර එක වැඩිය ගණන් ගන්නේ නැතුව හිටියත් එකපාරට ගෙදර බෙල් එක කවුරු හරි ගහන්න ගන්නවා. ඊළඟට සමීරට ටිකක් පුදුම වෙලා වගේ ගිහිල්ලා මේ දොර ඇරලා බැලුවම එළිය කවුරුත් නැහැ. ඒ වුණාට ඉස්කෝලේ ඇරිලාපු ළමයි කට්ටියක් උඩට දුවන් යනවා දැක්ක සමීර හිතනවා ඒ ළමයි ටික තමයි එහෙම කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් සමීර ආයෙමත් දොර වහගෙන ගේ ඇතුළට ඇවිල්ලා එයාගේ වැඩ ටිකක් කරන ගමන් ඉන්න අතර එයා දකිනවා එයා මේ ඉන්න කාමරේ අර වයසක ගෑනු කෙනාට අයිති ලස්සන ලස්සන ආභරණ වගේ දේවල් ටිකක් තියෙනවා කියලා. ඉතින් ඒව දැකපු සමීරට ඒ වලට ටිකක් ආසාවක් ඇති වෙලා එයා ඒව ටිකක් බල බල ඉන්න අතර සමීරට එකපාරටම අර වයසක ගෑනු කෙනා ඉන්න කාමරෙන් සද්දයක් යනවා. ඊළඟට ඉතින් සමීර ගිහින් බැලුවම එයාව ඇඳෙන් බිමට වැටිලා. ඒ කියන්නේ එයා බැහැලා ඇවිදගෙන යන්න හදද්දි තමයි එයාව වැටිලා තියෙන්නේ. කොමරි මේ වෙලාවේදී සමීරා එයාව ආයෙමත් නැගිට්ටවලා ඔයා මොනවද ආන්ටි මේ කරන්නේ? ඔයා කරන දේවල් වලින් මගේ රස්සාවත් නැති වෙනවා. මොකද ඔයාගේ වගකීම මමයි බාර ගන්න ඕනේ කියලා සමීරයාව නැගිට්ටවලා එයාට ප්‍රශ්නයක් නෑ නේද කියලා චෙක් කරලා එයාට රෑකෑමත් කවලා එයාට රෑට දෙන්න අවශ්‍ය බෙහෙත් එහෙමත් දෙනවා. හැබැයි ඔහොම බෙහෙත් දෙන අතර මේ වයසක ගෑනු කෙනාට නිින්ද යන්න සාමාන්‍යයෙන් දෙන්නේ අදාළ ටැබ්ලට් එකෙන් භාගයක් වුණත් මේ සමීරා මේ වෙලාවේදී එයාට සම්පූර්ණ එක ටැබ්ලට් එකක් දෙනවා. මොකද අද රෑට සමීරාගේ බෝයිෆ්‍රෙන්ඩ් මෙහෙට එන නිසා. ඒ කියන්නේ ඒ අතර මේ වයසක ගෑනු කෙනාව කොහොම හරි නිදි කරවල තියාගන්න ඕනේ. කොහොමරි ඊට පස්සේ සමීර මේ වයසක ගෑනු කෙනාට ඔන්න ඔය විදිහට අදාළ බෙහෙත් ටිකක් දීලා යව ගාන්ට නිදි කරවලා ඊළඟට සමීර ටිකක් සරාගී විදිහට ලෑස්ති වෙලා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට මෙහෙට එන්න මෙහෙ ඇඩ්‍රස් එක කියලා වීඩියෝ එකකුත් යවනවා. මොනවා වුණත් ඉතින් ওই වීඩියෝ එක දැක්ක සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් ටිකක් රෑ වෙලා මෙහෙට එන්නම් කිව්වත් වීඩියෝ එක දැක්කට පස්සේ හරියටම තව පැයකින් මම මෙහෙට එන්නම් කියලා කියනවා. ඒ නිසාම සමීර තවදුරටත් ටිකක් ලස්සන වෙලා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි මේ සමීරට ටික වෙලාවකින් ආයෙමත් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ මැසේජ් එකක් එනවා. අනේ සෝරි සමීරා, අද නම් මට එන්න වෙන්නේ නැහැ. මොකද අද ගෙදර ඉන්න වෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම මේ සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් බැඳපු කෙනෙක්. ඉතින් ඒ නිසායි එයා අද එයාට ගෙදර ඉන්න වෙනවා කියලා කියන්නේ. ඒක ඉතින් සමීරා දන්නවා. ඒ කියන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් බැඳපු කෙනෙක් කියලා. හැබැයි ඉතින් එයා ඒ සම්බන්ධය නවත්තලා ඉස්සරහට සමීර එක්කකට ජීවත් වෙන්න එනවා කියලා තියෙන නිසායි සමීර මේ සම්බන්ධය රහසෙම ඉස්සරහට ගෙනියන්නේ. ඒත් ඉතින් මේ මැසේජ් එකත් එක්ක අවුල් වුණ සමීරා එහෙමම නිදාගන්න යනවා. හැබැයි කොහොම හරි පාන්දර හරියේදී සමීරට මේ ගෙදර කොරිඩෝ එක දිගේ මොකක් හරි දෙයක් ඇදි ඇදි යනවා වගේ සද්දයක් ඇහෙනවා වගේම එයා එහෙම මොකක් හරි දොරට එහා පැත්තෙන් ඇදීගෙන යනවා වගේ ඡායාවකුත් දොරේ හිඩසස්යෙන් දකිනවා. දැන් ඉතින් සමීර බයෙන් බයෙන් ඒ මොකද්ද කියලා බලන්න යනවත් එක්කම එයාට එහෙම විශේෂමකුත් දෙයක් මෙහෙම බලාගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ වයසක ගෑනු කෙනාව පොඩ්ඩක් බලන්න ගියාම එයා ඇහැරිලා තමයි ඉන්නේ. ඒ වගේම එයා එක දිගටම එයාගේ පුතා ගැනත් කියවනවා. ඒ කියන්නේ එයාගේ පුතාට දැමම කෝල් එකක් ගන්න. මොකද හෙට එයාගේ යාළුව කට්ටියක් ගෙදරට එනවා වගේ දේවල් එක දිගටම මේ වයසක ගෑනු කෙනා කියවනවා. කොහොම හරි ඉතින් ওই වෙලාවේදී සමීරා එයාව කොහොම හරි සංසුන් කරවලා එයාව ආයෙමත් නිදි කරවලා සමීරත් ආයෙත් ගිහින් නිදාගන්න යනවා. කොහොම හරි ඊට පස්සේ ඊළඟ දවසත් එනවා වගේම සමීර මේ දවසේ තුදේම ඇහැරිලා මේ ගෙදර තාමටත් තියෙන දුර්ගන්ධය යන්න ආයෙමත් හඳුන් කොරෝ ටික ගේ වටේට අල්ලලා මේ වයසේ ගෑනු කෙනාව පිරිසිදු කරන්න පටන් ගන්නවා. කොමාරි ඉතින් ওই වෙලාවේදී සමීරට ආයෙමත් යාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගෙන් කෝල් එකක් ඇවිල්ලා සමීර ඒක රණ්ඩු කරන්න පටන් ගන්නවා. මොකද සමීරටත් දැන් මේක හොඳටම ඇති වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ මෙගොල්ලන් මෙගොල්ලන්ගේ මේ සම්බන්ධයේ මේ විදිහට රහසෙම ඉස්සරහට ගෙනිච්චත් මෙගොල්ලන්ට නිතරම හම්බ වෙන්න වෙන්නේත් නෑලු. ඒකත් එක්ක සමීරට පොඩි බයකුත් තියෙනවා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාව අමාරුවේ දාලා යයිද කියලා. ඒත් ඉතින් සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් කියන්නේ මං ගෙදර ප්‍රශ්නයි වැඩ කරන තැන ප්‍රශ්නයි හැම එකකින්ම හිර වෙලා ඉන්නේ. ඒ නිසයි මට මෙහෙම එන්න බැරි. ඒත් මට තව චූටි කාලයක් දෙන්න. ඊට පස්සේ අපි දෙන්නටම වෙනම පැත්තකට ගිහිල්ලා තනියම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා එයා කියනවා. එතකොටම සමීරා හරි කමන්නෑ. පුළුවන් නම් අද රෑට හරි චුට්ටම්මාව හම්බ වෙන්න එන්න කියලා එයාට කියනවා. ඊට පස්සේ සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් කියන්නේ හරි මං කොහොම හරි එන්න ට්‍රයි කරන්නම් කියලා. මොනවා වුණත් ඉතින් ওই ඔක්කොම කතා මේ වයසක ගෑනු කෙනත් ලාවට අහගෙන වගේ තමයි ඉන්නේ. ඒ වගේම දැන් මේ වයසක ගෑනු කෙනා සමීරව තඳුරනවා. ඒ කියන්නේ මේ ඉන්නේ එයාව කලින් බලාගත්තු මමීත නෙමේ, මේ ඉන්නේ අලුතෙන් ආපු සමීර කියලා. කොමරි මේ වෙලාවේදී මේ ගෑනු කෙනා එයාට අයිති දෙයක් සමීර ගාව තියෙනවා දැකලා එයා කියන්නේ කලින් මංගාවත් ඔය වගේ දේවල් ගොඩක් තිබ්බා. ඒ වගේම මට ඉස්සර තරුණ කාලෙදී ඔය වගේ ගොඩක් තෑගි හම්බ වුණා. ඒ වුණාට දැන් ඒ කිසි දෙයකින් වැඩක් නැහැ. මොකද දැන් මං ඒ හැමදේම අතෑරලායි තියෙන්නේ කියලා එයා කියනවා. එතකොටම සමීර කියන්නේ එහෙම ඔයා කියන්නේ ඔයාට හැමදේම තියෙන නිසානේ.
ඒත් මනන් එහෙම නෙමෙයි මං පොඩි කාලේ ඉඳන්ම ගොඩක් අමාරුකම් එක්ක හැදිච්ච කෙනෙක්. මොකද ඇත්තටම මම අනාථ ළමයෙක් කියලා සමීරයාගේ කතාව මෙයාට කියලා මෙතනින් එළියට ගිහින් එයාගේ වැඩක් කරගෙන ඉන්න අතරතුර මේ වයස ගෑනු කෙනා ටික වෙලාවකින් ආයෙමත් කෑ ගහලා කියනවා දොරගාව කවුරු හරි ඉන්නවා කියලා. ඉතින් ඒත් එක්කම ආයෙමත් ගෙදර බෙල් එක කවුරු හරි ගහනවා. ඒ නිසා සමීර ආයෙමත් දොර අරගෙන එළියට ගිහිල්ලා කවුරුත් පේන්න නැති නිසා කලින් හිටපු ළමයි කට්ටිය ආයෙ ඉන්නවද කියලා එයා උඩ බලන අතරතුර එළියෙන් ඉඳන් කවුරු හරි පිරිමි කෙනෙක් ගියත් ඇතුල් වෙනවා කියලා අපිට පෙන්නනවා. ඒත් ඒක සමීර දකින්නේ නැහැ. හැබැයි ඉතින් ගේ ඇතුළට සමීර ආපු ගමන් ඇතුළේ ඉන්න කෙනාව දැකලා එකපාරටම සමීර බය වෙනවා. හැබැයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ ඇවිත් තියෙන සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ්. යා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ සමීරව පොඩ්ඩක් පුදුම කරන්නත් එක්ක. මොනවා වුණත් ඉතින් එයාටත් මේ ගේ ඇතුළෙන් එන අර අමුතු දුර්ගන්ධය එනවා. හැබැයි මේගොල්ලන් එක වැඩිය ගණන් ගන්නේ නැහැ වගේම සමීර ආයෙමත් යනවා ඉක්මනටම මේ ගෙදර අයිතිකාර ගෑනු කෙනාව නිදි කරවලා එන්න. මොකද යා මේ සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ්ව දැක්කොත් ලොකු අවුලක් තමයි වෙන්නේ. ඒත් යාර සමීර කවුරු එක්ක හරි කතා කරන සද්දයක් ඇහිලා නිසා එයා අහන්නේ යා කතා කර කර හිටියේ යාගේ පුතත් එක්කද කියලා. එතකොටම සමීර කියන්නේ එහෙම කවුරුත් නැහැ. අර එළියේ හිටපු ළමයි කට්ටිය තමයි ඉස්සෙල්ලත් බෙල් එක ගහලා තිබ්බේ. හැබැයි මං දැන් ඒගොල්ලන්ව ආයෙමත් යවුවා කියලා සමීර ආයෙමත් මේ වයසක ගෑනු කෙනාට ටිකක් වැඩියෙන් නිදි බෙහෙත් දෙනවා. එයාව පැය ගානකටම නිදි කරවලා තියන්න. කොහොම හරි ඊට පස්සේ සමීර ওই විදියට මෙයාව මෙහෙම නිදි කරවලා අනිත් කාමරයට එනවා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක මේ රාත්‍රිය සතුටින් ගත කරන්න. හැබැයි ඉතින් දැන් මේගොල්ලන් මේ රාත්‍රිය මේ විදියට සතුටු වෙන අතර ආයෙමතර දොරගාවින් ඇදී ඇදී යන සද්දේ සමීරට ඇහෙනවා. මොනවා වුණත් ඉතින් මෙතන තියෙන විශේෂත්වය කියන්නේ සමීර එක එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගෙනුත් ඇහුවම එයා කියන්නේ එයාටත් ඒ සද්දේ ඇහුණා කියලා. ඊළඟට සමීර කියනවා මට ඔබ කලින් දවසේ රෑත් ඇහුණා කියලා. එතකොටම සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් අහන්නේ ඔයා කොහොමද මෙහි ඉන්නේ? වඩ බය නැද්ද කියලා. එතනදී සමීර කියනවා මම ලයිට් දාගෙනයි නිදාගන්නේ කියලා. කොහොම හරි ඊළඟට ඔය අතරම සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ්ට එයාගේ වයිෆ් ගෙන් කෝල් එකක් එනවත් එක්කම සමීරට කේන්ති ගිහිල්ලා වගේ එයා කිචන් එක පැත්තට යනවා වතුර ටිකක් බොන්න කියලා. හැබැයි ওই වෙලාවේදී කිචන් එක ගාව තියෙන දොරක් ඉබේම ඇරනවා වගේ සද්දයක් සමීරට ඇහිලා එයා ඒ දොර වහලා දාලා ආයෙමත්තර ගෑනු කෙනා ඇහැරිලා සද්ද කරන සද්ද ඇහිලා සමීර ඒ පැත්තට යද්දිම එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ුත් මෙහෙන් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. එයාත් අහන්නේ කොහොමද අර ගෑනු කෙනා මෙච්චර ඉක්මනට නැගිට්ටේ කියලා. මොකද ඇත්තට මේ බෙහෙත් බිව්වම පැය ගානකට කවුරුත් ඇහැරෙන්නේ නැහැ. ඒ නිසාම සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් කියන්නේ මේ ගෙදර මොකම් හරි ලොකු අවුලක් තියෙනවා. මට ඒක හොඳටම දැනෙනවා. ඒ නිසා අපි දෙන්නම ඉක්මනටම මෙහෙන් යමු කියලා එයා සමීරට කියනවා. එතකොටම සමීර කියන්නේ වඩ පිස්සුද? එයාව දාලා මට මෙහෙන් යන්න බෑ. මොකද එහෙම ගියොත් මට මගේ ජොබ් එකක් නැති වෙනවා කියලා. ඊළඟට සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි එහෙනම් මෙහෙම කරමු. ඔයා බය නැතුව මෙහෙට වෙලා ඉන්න. ඔයා ලයිට් එක දාගෙනම නිදාගන්න. ඒත් මරණ යන්නම වෙනවා කියලා සමීරගේ බෝයිෆ්‍රෙන්ඩ් එහෙමම ගෙදර යනවා. ඊළඟට සමීර මේ ගෑනු කෙනා ගාවට යනවත් එක්කම එයා කෑ ගහන්න පටන් ගන්නවා එයාගේ පුතා ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොටම සමීරට තරහකින් එයා කියනවා ඔයා කෑ ගැහුවට වැඩක් නැහැ. මොකද ඔයාගේ පුතා එනවා කිව්ව දවස් දෙකෙත් ඇවිල්ලා නැහැ කියලා. ඒත් ඉතින් මේ ගෑනු කෙනා කියවන එක නම් නවත්තන්නේ නැහැ. එයා සමීරට නරක විදියට බයින්න පටන් ගන්නවා. සමීර මෙයාට ආයෙමත් බෙහෙත් දෙන්න හැදුවත් එයා ඒව බොන්නේත් නැහැ. එයා කියන්නේ මගේ පුතා සෙල්ලම් කරන්න කැමති. ඒ නිසා එයා හැංගි මුත්තම් කරනවා. එයා කුස්සියේ තමයි හැංගිලා ඉන්නේ. එයා අනිවාර්යයෙන්ම කුස්සියේ ඉන්නවා. ඒ නිසා දැම්ම ගිහින් එයාව හොයාගෙන එන්න කියලා මේ වයසක ගෑනු කෙනා සමීරට කියනවා. කොහොම හරි ඊළඟට සමීර මේ වයසක ගෑනු කෙනාගෙන් බේරුමක් නැතිගමට එයා අකමැත්තෙන් හරි කුස්සියේ පැත්තට යනවා. හැබැයි ඔහොම ගියාම සමීර දකිනවා එයා කලින් වහලාපු දොර දැන් ආයෙමත් ඇරිලා තියෙනවා. ඒ නිසා සමීර බයෙන් බයෙන් ඒ ඇරිච්ච දොර පැත්තට යනවත් එක්ක මෙයා ඒක ඇතුලේ තියෙන මොකක් හරි දෙයක් දැකලා හොඳටම බය වෙනවා කියලා අපිට පෙන්නනවා. බැරි නම් ඇත්තටම එයා මෙතනදී දැකලා තියෙන්නේ අර වයසක ගෑනු කෙනාවම තමයි. එයා මෙතන වැටිලා ඉන්නේ. ඒ කියන්නේ ඇත්තටම එයා සමීර මෙහෙට එන්න කලින්ම මෙතන වැටිලා මැරිලා තමයි ඉඳලා තියෙන්නේ. සමීර මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ ඒ ගෑනු කෙනාගේ ආත්මෙත් එක්ක. ඇත්තටම සමීරට කලින් ලොකු දුර්ගන්ධයක් ඇවිත් තියෙන්නේ මෙතන මැරිලා තියෙන මේ ගෑනු කෙනාගේ බොඩි එක නිසා. දැන් ඉතින් මේ සීන් එක එහෙමම කට් කරලා අපිට ඊළඟ දවසේ පෙන්නනවා. දැන් ඉතින් මෙහෙට පොලිසියනොත් ඇවිල්ලායි තියෙන්නේ. ඒගොල්ලන් ඉතින් දැන් තහවුරු කරගෙනයි තියෙන්නේ මේ ගෑනු කෙනා මැරිලා තියෙන්නේ මීට දවස් 3කට කලින් කියලා. පොලිසියෙන් ඉතින් උපකල්පනය කරන්නේ ඒ ගෑනු කෙනා බඩගින්නට කෑම හොයාගෙන සියපැතර යන අතර තමයි බිමට වැටිලා මැරිලා ඇත්තේ කියලා. මොකද එයාගේ පුතා එයාව බලාගන්න මීට දවස් 5කට කලින් එන්න තිබ්බත් එයා මේ වෙනකම් මෙහෙට ඇවිත් නැහැ. අවසාන වශයෙන් ඉතින් මේ සිදුවීමත් එක්ක ෂොක් වෙලා ඉන්න සමීරා මේ වෙද්දි తాවකාලිකව ගොළු වෙලා කතා කරගන්න බැරුව ඉන්නේ. ඒත් ඉතින් ඒ ගෑනු කෙනාගේ ආත්මෙන් සමීරට මුකුත් කරදරයක් නම් වෙලා නැහැ. අවසානට ඉතින් ඔන්න ඔය විදිහට මේ හොරර් ස්ටෝරීස් කියන මූවී එකේ පළවෙනි කතාව එන්ඩ් වෙලා යනවා. ඉතින් මේකේ තව කතාවක් ඉක්මනටම ඔගලන් වෙනුවෙන් ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔගලන් කැමති නම් විතරක්. ඒ නිසා ඔගලන් ඇත්තටම මේකේ තව කතාවක් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක හොඳ නම් දැන් වීඩියෝ එකට ලයික් එකක් දාලා
අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා අනිත් අයට බේන්න පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් සෙට් එකකින් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම good bye.